नमस्कार विवा बुदुर्वन तुम समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम रुवन ते समदा सदहम शरणयामि नमस्कार विवा संग रुवन ते समदा महासंग शरणयामि नमस्कार विवा तुनु रुवन तुम समदाति शरणयामि साधु 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 मे उतुम श्री सद्धर्मे අපකිරිහි මහත් අනුකම්පාවෙන් අනාගතයට දායාද කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ පරපුරට අපගේ නමස්කාරය වේවා සාදු 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 මේ සී සද්ධර්මය අපට ඉගැන්වු අප ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 වැඩ සිටින ගෞරවනීය පින්නස් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් හදමණ්ඩලින් දේශනා කොට වදාළ ඒ උතුම් සී සද්ධර්මයේ ඉතාම වැදගත් ආර්ය අෂ්ටාංගික මාර්ග කියන දහම් කොට්ටාසේ තමයි අපි මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම්තාක් සංකත ධර්මයන් නැද්ද හේතුඵල දහමින් උපන්න ධර්මයන් නැද්ද ඒ සියල්ල අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා. පින්නත්නි යම් කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට පැමිණිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ස්ථාවර වෙලා සෝතාපන්න ශ්‍රාවකෙක් වුණොත් ඒ කෙනා දුගතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වශයෙන් දියුණු කරගත්තොත් නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සියලු දුකින් නිදහස් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සංකත ධර්මයන් අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වීමෙන් තමයි අසංකත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සම්මා කම්මන්තේ කියන මාර්ගංගේ තමයි අද අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ ධර්මයට අනුව විස්තර වශයෙන් ඉගෙන ගන්න මේ සූදානම් වෙලා ඉන්නේ. පින්නත්නි සම්මා කම්මන්තේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ඉලක්ක කරගෙන ධර්මාවබෝධයේ ඉලක්ක කරගෙන කායික ක්‍රියාවන් යහපත් කර ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්මා කම්මන්තේ කියලා කියන්නේ මොකක්ද?
පානාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වැළකීමි. අදින්නාදානා වේරමණී සොරකමින් වැළකීමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීමි. එතකොට කයින් සිද්ධ වෙන අකුසල් වලින් වැළකිලා ඒ කය සංවර කර ගැනීම, කායික ක්‍රියාවන් යහපත් කර ගැනීම තමයි සම්මා කම්මන්තේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මහා චත්තාරීසක කියන සූත්‍ර දේශනාවේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මිච්ඡා කම්මන්තේ මෙයයි සම්මා කම්මන්තේ මෙයයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨියේ. එනි සම්මා දිට්ඨිය මූලික කරගෙන තමයි මේක මිච්ඡා කම්මන්තය, මේක සම්මා කම්මන්තය කියලා දැනගන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ අපිට මේ සූත්‍ර දේශනා තුළ මිච්ඡා කම්මන්තයත් විස්තර කරලා දීලා තියෙනවා, සම්මා කම්මන්තයත් විස්තර කරලා දීලා තියෙනවා. ඊතර මිච්ඡා කම්මන්තේ මොකද්ද කියලා බුද්ධ දේශනා ඇසුරෙන් ඉගෙන ගන්න ශ්‍රාවකයා මිච්ඡා කම්මන්තේ අතහරිනවා. සම්මා කම්මන්තේ මොකද්ද කියලා බුද්ධ දේශනා ඇසුරෙන් ඉගෙන ගන්න ශ්‍රාවකයා සම්මා කම්මන්තේ දියුණු කරනවා. ඒ නිසා අපි බලමු භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාණඝාතය, අදින්නාදානේ, වැරදි කාම සේවනය කොයි විදිහටද ඒ සූත්‍ර දේශනා තුළ අපිට පෙන්නලා දෙන්නේ, විග්‍රහ කරන්නේ කියලා. පින්නති මජ්ඣිම නිකායේ සාලේයක කියන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කතංච ගහපතයෝ තිවිදං කායේන අධම්මචරියා විසමචරියා හෝති. ගෘහපතිවරුනි, කයෙන් අධර්මී හැසිරෙනවා, අයහපතේ හැසිරෙනවා ආකාර තුනකින්. ඒ කොහොමද? ඒ කියන්නේ මිච්ඡා කම්මන්තේ කියලා කියන්නේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඉද ගහපතයෝ ඒකච්චෝ පානාතිපාති හෝති ලුද්දෝ ලෝහිතපානි හත පහතේ නිවිට්ටෝ අදයාපන්නේ අදයාපන්නෝ පානභූතේසු. එතර බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කියන කාරණේ විස්තර කරලා දුන්නේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදිලා ඉන්නවා, ලේ තැවරුණ අත්ඇතිව මරමින් කොටමින් ප්‍රාණීන් කෙනෙහි දයාවක් නැතිව ප්‍රාණඝාතය කරනවා. අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතය විස්තර කරලා දුන්නේ විදිහ. ඒ විතරක් නෙවෙයි පින්නන්තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විනය පිටකේ, ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන අංග මොනවද කියලා. උන්වහන්සේ දේශනා කරනවා පණ ඇති සතෙක් වෙන්න ඕනි. ඒ සතාට පණ තියෙනවා කියලා තමන් දැනගන්නත් ඕනි. පානෝ පාන සංඤී, ඒ කියන්නේ පණ ඇති සතෙක් ඉන්නවා, ඒ සතාට පණ තියෙනවා කියලා තමන් දන්නවා. මරණ චේතනාවක් ඇති වෙන්න ඕනි. වදක චිත්තස්ස මරණ අදිප්පායස්ස කියලා විස්තර වෙනවා. මැරීම පිණිස උපක්‍රමයක් කරන්න ඕනි. ඒ හේතුවෙන් ඒ සතා මරණයට පත් වෙන්න ඕනි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන අංග කියලා පෙන්වලා දෙන්නේ. එතකොට පින්නත් අපි හොඳට බුද්ධ දේශනාවෙන් ඒ විදිහට ප්‍රාණඝාතයේ මෙයයි කියලා ඉගෙන ගන්න ඕනි.
එහෙම නැත්නම් හරියට වැරදි අර්ථ විස්තර කරනවා. යම් කිසි කෙනෙක් මාංශ ආහාරයක් අනුභව කළොත් එයා ප්‍රාණඝාතයට හසු වෙනවා කියලා සමහර දෙනෙක් කියනවා ලියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් අතින් ප්‍රාණඝාතේ වෙන්න නම් මෙන්න මේ අංග පහ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි මිච්ඡා කම්මන්තේ පළවෙනි කාරණේ. ඊට පස්සේ පින්වත්නි, දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ මිච්ඡා කම්මන්තේට අයිති එහෙම නැත්නම් කයින් වෙන වැරදිවල පළවෙනි කාරණේ මේ විදිහට විස්තර කරලා දුන්නා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඒ කයින් වෙන වරදින් ඒ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්නේ කොහොමද, සම්මා කම්මන්තේ මොකද්ද කියලාත් විස්තර කරලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා පානාති පාතම් පහය ප්‍රාණඝාතය අතහරිනවා. පානාති පාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකෙනා නිහිත සත්තෝ නිහිත දණ්ඩෝ ප්‍රාණඝාතයේ පිණිස දඬුමුගුරු අවියාවිද පරිහරණය කරන කෙනෙක් නෙවෙයි. ලැජ්ජී දයාපන්නෝ ප්‍රාණඝාතයේ කියන අකුසලේ කරන්නේ යා ලැජ්ජයි, අකුසලයට ලැජ්ජාව ඇති කරගෙන ඉන්නවා, පවට ලැජ්ජයි. ඒ වගේම සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති, සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා. මේ විදිහට තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. එහෙමනම් පින්නත් කෙනෙක් නිර්මාංශාහාරගත් පමණින් එයා ප්‍රාණඝාතයෙන් වැළකුණ කෙනෙක් නෙවෙයි. එයා මෙන්න මේ අංග පුරුදු කළොත් තමයි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ. හොඳට අපි බුද්ධ දේශනා ඇසුරෙන් මේක තේරුම් ගන්න ඕන. දැන් නිර්මාංශ කෙනෙක් මකුණු මැරුවොත්, නිර්මාංශ කෙනෙක් උකුණු මැරුවොත්, නිර්මාංශ කෙනෙක් මදුරුව මැරුවොත් එයාටින් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. එයා ප්‍රාණඝාතයෙන් වැළකිලා නැහැ. ප්‍රාණඝාතයෙන් වළකින්නේ මෙන්න මේ කියන අංග තුල පිහිටලා. පින්වත්නි, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හරි පුදුම විදිහට ජීවිත පරිත්‍යාගයෙන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා තියෙනවා. අනුරාධපුර යුගයේ එක්තරා සිදුවීමක් තියෙනවා පින්වත්නි. තෙරුවන් සරණ ගිය උපාසකෙක්, ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය ගිහි ශ්‍රාවකෙක් බොහෝම ගෞරවයෙන් මේ සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කළා. දවසක් මෙයා යම්කිසි උවමනාවකට වනාන්තරයට යන්න පිටත් වුණා. ඒ වනාන්තරයෙන් ලී වගයක් අරගෙන එන්න, අතේ කැත්තකුත් තියාගෙන හොඳට මුවහත් තියෙන වනාන්තරයට පිටත් වෙනකොට අතරමඟදී මෙයාට කල්පනා වුණා, මේ වනාන්තරය කියලා කියන්නේ බිහිසුණු අරමුණු තියෙන තැනක්. මේ වනාන්තරය කියලා කියන්නේ විසගෝර සර්පයන් ඉන්න, ඒ වගේම දරුණු සත්තු ඉන්න, ජීවිතයට පවා අන්තරක අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් තැනක්. එහෙමනම් මම මේ කැලේට යන්න කලින් ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා, ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා සීලය අදිෂ්ඨාන කරගෙන යන්නේක තමයි හොඳ කියලා හිතුවා. ළඟ තිබුණ ආරාමයක ධර්ම මාර්ගයේ වඩන, ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල නෙලාගත් උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. මේ උපාසක ඒ ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා සීලය අදිෂ්ඨාන කරගත්තා. සිල්පද පහ නැවත සමාදන් වුණා. ඊට පස්සේ මෙයා අර කැත්තත් අරගෙන කැලේට ඇතුල් වෙලා එයාගේ අවශ්‍යතාවයේ තියෙන ලී වර්ගයේ හොය හොයා යද්දී
නොහිතූ මොහොතක නිමේෂයකින් විශාල පිඹුරෙක් මේ කෙනාව වෙලා ගත්තා. වෙලා ගන්නකොට මෙයාට කල්පනා වුණා, මගේ අතේ තියෙන හොඳ තියුණු මුවහත් කැත්තක්, ඉක්මනින්ම මට මේ සතාගේ ගෙල සිඳලන්න පුළුවන් කියලා කල්පනා වෙලා ආය කල්පනා කළා, නෑ මම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්, මම සිල් සමාදන් වෙලයි මේ ආවේ. දැන් අර පිඹුරට ඇඟේ වෙලෙනවා. දෙවෙනි වතාවෙත් හිතුණා, මං ජීවිතේ බේරගන්න නම් මේ සතාව මරන්න ඕනි. දෙවෙනි වතාවෙත් කල්පනා කළා, නෑ මම ජීවිතේ පරදුවට තියලා සිල් රකින්න පොරොන්දු වුණ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්, මම මේක කරන්න හොඳ නෑ කියලා තව ටිකක් වෙලා ඉන්නේද්දි දැන් අර පිඹුරා ටික ටික ශරීරය තද කරන්න පටන් ගත්තා. දැන් ශරීරය තද වෙනවා. තුන්වෙනි අවස්ථාවෙත් කල්පනා කළා, දැන් ජීවිතේ බේරගන්නවා නම් මේ සතා මරන්න ඕනි. නමුත් මම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්, සීලයයි මට වටින්නේ. මං අනන්ත ජීවිතවල මේ සංසාරේ මිය ගිහිල්ලා තියෙනවා. නමුත් මට ආරක්ෂා කරගන්න බැරි වුණේ මේ සීලයයි. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් විස්මිත ප්‍රඥාවෙන් පනවපු මේ සීලය මම කඩන්නේ නෑ. මට මේ සිතුවිල්ල එන්නේ මේ කැත්ත මගේ අතේ තියෙන නිසයි. මම ජීවිතය පරිත්‍යාග කරනවා සීලය රකින්නවා කියලා හිතලා කැත්ත පැත්තකට විසිකලා. හරි පුදුමයි පින්වත්නි, අර කිටි කිටියේ වෙලමින් හිටපු පිඹුරු රාජයා ඒ දරණ ඉක්මනින් ලිහිල් කරලා කැලේ පැත්තට වේගෙන් ගියා. මේ උපාසක අමාරුවෙන් අමාරුවෙන් අර ආරාමයට ආවට පස්සේ ආරාමයේ හිටපු ස්වාමින්වහන්සේලා ඒ තෙල් ආදිය දීලා සාත්තු සප්පායම් කරලා පහසුව ඇති කළා. ඊට පස්සේ මේ උපාසකාර තමන්ට සිල් සමාදන් කරපු ස්වාමින්වහන්සේ ගාවට ගිහිල්ලා කල්පනා කරනවා, විමසනවා, ස්වාමින්වහන්ස මට මේකේ පුදුමේ මේකයි කිව්වා මේ සිද්ධියේදී. මට පුදුමේ තමයි මගේ අතේ කැත්ත තියෙද්දි ඒ පිඹුරා මාව අතහැරියේ නැහැ. පිඹුරා මරන්න පුළුවන්කම මට තියෙනවා කියලා දැනගෙන ඉන්න වෙලාවේ මාව අතහැරියේ නැහැ. හැබැයි මම කැත්ත විසිකරාට පස්සේ පිඹුරාට හානියක් කරන්න මට අවස්ථාවක් නැතුව ගියාට පස්සේ පිඹුරා මාව අතහැරලා වේගින් කැලේට ගියා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ රහතන් වහන්සේ කියනවා හරි ලස්සන කාරණයක්. ඔබ තෙරුවන් කෙරෙහි බලවත් පැහැදීමෙන් ජීවිතේ පරදුවට තියලා සීලේ පිහිටියයි වෙලාවේ. ඒ සතා මරන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතේ පූජා කරලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළ සීලේ වෙනුවෙන් ඒ සතා කෙරෙහි මෙත්සිත ඇති කරගත්තා. තෙරුවන් කෙරෙහි ඔබේ ඇතිවෙච්ච බලවත් පැහැදීම හේතුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ සීලයේ සම්මා කම්මන්තේ පිහිටි හේතුවෙන් ඝාතනය කරන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතය දෙවෙනි කරලා ඒ සතාගේ ජීවිතය බේරපු මෙත්සිතින් ඔබේ ශරීරයෙන් ආධ්‍යාත්මික කිරණ දහරයක් එළියට විහිදුනා කියන. ඒ කිරණ දහරේ රස්නෙට සත් ඒ කිරණ දහරේ ආධ්‍යාත්මික ශක්තිය නිසා අර පිඹුරට තව දුරටත් ඔබ වෙලාගෙන ඉන්න බැරි වුණා කියනවා. ඒ පිඹුරව බාතහැරලා ගියේ ඒකයි කියනවා. දැන් බලන්න පින්නත් මේ තිසරණයේ තුල මේ සීලය තුල මේ සම්මා කම්මන්තේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල මොනතරම් ආධ්‍යාත්මික බලයක් තියෙනවද? එතකොට ඒ කාලේ ශ්‍රාවකයන් ඒ විදිහට මේ සම්මා කම්මන්තේ පුරුදු කළා.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා දිට්ඨියෙන් යුක්තව එයා මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්තයයි කියලා තේරුම් ගන්නවා. ප්‍රාණඝාතයේ අයිති මිත්‍යා කම්මන්තයට කියලා එයා තේරුම් ගන්නවා. සම්මා දිට්ඨියෙන් යුක්තව ප්‍රාණඝාතයෙන් වැළකීම අයිති සම්මා කම්මන්තයටයි කියලා තේරුම් ගන්නවා. එයා මිච්ඡා කම්මන්තේ බැහැර කරනවා, සම්මා කම්මන්තේ පුරුදු කරනවා. එතකොට මේ මිච්ඡා කම්මන්තේ හේතුවෙන් උපදින්න තිබුණ යම් තාක් අකුසල්ලැද්ද ඒව ප්‍රහාණය වෙලා යනවා. සම්මා කම්මන්තේ හේතුවෙන් උපදින යම් තාක් කුසල්ලැද්ද ඒක දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනදී මිච්ඡා කම්මන්තේ ප්‍රහාණය කරන්න සම්මා කම්මන්තේ ඇති කරගන්න එයා යෙදුවේ සම්මා වායාමයේ වීරිය. එතනදී පවැත්තුවේ සම්මා සතිය. මෙන්න මේ විදිහට සම්මා දිට්ඨියත් සම්මා වායාමයේත් සම්මා සතියත් කියන අංග තුනේ උපකාරයෙන් එයා තුල සම්මා කම්මන්තේ දියුණු වෙනවා කියනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහ. පින්නත්නේ මේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රාණඝාතය කියලා කියන්නේ දුගතිගාමි අකුසලයක්. නිරයට, තිරිසන් ලෝකයට, ප්‍රේත ලෝකයට, අසුර ලෝකයට තමන්ව පමුණුවන්න පුළුවන් මේ ප්‍රාණඝාතය නිසා. ඒ විතරක් නෙවෙයි, සසරේ ප්‍රාණඝාතය වෙච්ච කෙනෙක් මිනිස් ලෝකේ උපතක් කරා ආවොත් එයා එක්කෝ මව් කුසේදි මරණයටපත් වෙනවා අර කර්මී විපාක වශයෙන්. තවත් කෙනෙක්ගේ ආයුෂයට හානි කළා, තමන්ගේ ආයුෂයට හානි වෙනවා. එක්කෝ මව් කුසෙන් බිහිවෙද්දි මරණයටපත් වෙනවා, එක්කෝ ලදරු අවදියේ කුඩා කාලේ මරණයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින කෙනා ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කර්මයේ හේතුවෙන් එයාට සුගතියේ උපතක් කරා යන්න පුළුවන්කම ලැබෙනවා. මිනිස් ලෝකේ උපතක් කරා ආවොත් එයා දීර්ඝායස භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේගේ සිව්වනක් පිරිසට මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සම්මා කම්මන්තේ පුරුදු කරන්න. ප්‍රාණඝාතය කියන මිච්ඡා කම්මන්තය බැහැර කරන්න කියලා. ඊළඟට පින්නත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිච්ඡා කම්මන්තේට අයිති දෙවනි කාරණය. අදින්නාදායකෝ පනහෝති, මේ සොරකම් කරනවා කියලා කියන්නේ, නුදුන් දේ ගන්නවා කියලා කියන්නේ මොකක්ද? යන්තම් පරස්ස පර චිත්තූපකරණං ගාමගතංවා අරඤ්ඤගතංවා අදින්නම් තෙය්‍ය සංකාතං ආදාතා හෝති. තමන්ට නොදුන්න වෙනත් කෙනෙකුට අයිති, වෙන කෙනෙකුගේ අයිතේ යටතේ පවතින ගමක වේවා කැලේක වේවා යම් කිසි දෙයක් සොරසිතින් ගත්තොත් අන්න ඒක තමයි සොරකම. බුදුරජාණන් වහන්සේ මේකෙදි හරි ලස්සනට පෙන්නනවා පින්නතුනි මේ සොරකම සිද්ධ වෙන ආකාරය. දැන් වෙන කෙනෙකුට අයිති, වෙන කෙනෙක්ගේ අයිති යටතේ වෙන කෙනෙක් සන්තකයේ පවතින යම් කිසි භාණ්ඩයක් තියෙනවා. අපි හිතමු වෙන කෙනෙකුට අයිති සෙලියුලර් ෆෝන් එකක්, මොබයිල් ෆෝන් එකක් තියෙනවා කියලා. දැන් ඒක ගන්න
තමන්ට සොරසිතක් පහළ වෙනවා. සිතේ සොර චේතනාව හටගන්නවා සොරකම් කිරීමේ. හැබැයි තාම සිල්පදය හානි වෙලා නෑ. හිතේ සොරසිත ඇති වුණේ. ඊට පස්සේ ඒ කෙනා සොර සිතින් ඒ අනිත් කෙනාට අයිති දේ අල්ලනවා. තියෙන තැනම ඒක අල්ලනවා. ඔන්න සිල්පදය ටිකක් අපිරිසිදු වෙනවා. නමුත් තාම කැඩිලා නෑ. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් දුකුලා ඇවතක් වෙනවා. එහෙම වෙන කෙනෙක්ගේ භාණ්ඩයක් සොර සිතින් ඇල්ලුවොත්. ඊට පස්සේ තියෙන තැනම සොරසිතින් සොලවනවා ඔසවන් නැතුව. තවත් සිල්පදය අපිරිසිදු වෙනවා. තාම කැඩිලා නැහැ. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් තුලැසි ඇවතක් බරපතල වරදක් වෙනවා. ඊළඟට සොරසිතින් ඒ තියෙන තැනින් ඔසවනවා. ගිහි කෙනෙක් නම් සිල්පදේ බිඳෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් පරාජිකා වෙනවා. අහපව් එතනින් තිබ්බා කියලා හරියන්නේ නැහැ. ආයේ සිල්පදේ ප්‍රකෘතිමත් වෙන්නේ නැහැ. බිඳිලා ඉවරයි. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ චේතනාත්මකව සොරකම සිද්ධ වෙන විදිහ විස්තර කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා තෙරුවන් සරණ ගිය සීලයේ පිහිටි ශ්‍රාවකයා සම්මා කම්මන්තය දියුණු කරද්දී ආර්ය අෂ්ටායික මාර්ගයේ ප්‍රගුණ කරද්දී සොරකමින් වළකිනවා. කොහොමද වළකින්නේ? අදින්නාදානම් පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති. සොරකම් කිරීමෙන් වැළකිලා සොරකම් කිරීම අත්හැරල වාසය කරනවා. දින්නාදායි දින්න පාටිකංකි, දුන්දයක් විතරක් ගන්න කැමති වෙනවා. දුන්දයක් විතරක් පරිහරණය කරනවා. අත්හේනේන සුචිභූතේන අත්තනා විහරති. සොර රහිත සිතින් පිරිසිදු සිතින් වාසය කරනවා. පින්නත්නි, සමහරු මේ සොරකම ජීවිතේ නිකන් පුරුද්දක් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ යම් කිසි තැනකට ගියොත් එයා කඩේකට ගියොත් ඒ කඩේ තියෙන බඩු හොරකම් කරනවා. ඊළඟට යම් තැනකට ගියොත් ඒ තැන තියෙන දෙයක් හොරකම් කරනවා. වත්තකට ගියත් ඒ වත්තේ තියෙන මල් පැලයක් හරි හොරකම් කරනවා. මේකේ භයානකම මේකයි පින්නත්නි. නාරද මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා නිරුවත් ප්‍රේතෙක්. අහනවා, ඔබ මේ වගේ ප්‍රේත ජීවිතයකට පත් වෙන්න සිද්ධ කරපු අකුසලය මොකද්ද? එතකොට ඒ ප්‍රේතයා කියනවා, අනේ නාරදයන් වහන්ස, මන් දවසක් මගේ යාළුව ටිකත් එක්ක මිනිස් ලෝකේ ඉන්නේද්දි, සැවැත් නුවර ඉන්නේද්දි, මගේ යාළුව ටිකත් එක්ක මං ගඟට නාන්න ගියා. යාළුව තමන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ ටික ගලවලා ගඟට බැස්සට පස්සේ මං විහිළුවට, හොරකමටත් නෙවෙයි, මං විහිළුවට ඒ යාළුවන්ගේ ඇඳුම් ටික ආභරණ ටික හැංගුවා. ස්වාමිනි නාරදයන් වහන්ස, ඒ යාළුවෙකින් ලොකු අපහසුවකට පත් වුණා. අහපව් ගඟෙන් උඩට නගිද්දි තමන්ගේ ඇඳුම් ටික නෑ. පස්සේ මං අහපව්ේ ඇඳුම් ටික දුන්නා. මං විහිළුවට හැංගුවේ, විහිළුවට ගත්තේ සොරකමට නෙවෙයි. ඒ කර්මයේ විපාකේ බලන්න මං නිරුවත් ප්‍රේතෙක් වුණා කිව්වා. ඊට පස්සේ කියනවා, විහිළුවට ඒ දෙයක් ඇරගෙන අනුන් සතු මේ වගේ විපාකයක් ලැබුණා නම් ඇත්තට හොරකම් කරන අයට මොනවා වෙයිද කියලා
ඔබ වහන්සේ කරුණාවෙන් මිනිස්සුන්ට කියලා දෙන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සොරකමින් වලකිනවා ආර්ය ශ්‍රාවකයා මේ ආදීනව තේරුම් අරගෙන. එතකොට සොරකම කියන මිච්ඡා කම්මන්තේ නිසා යම් තාක් අකුසල් හටගන්නවද, ඒ අකුසල් වලින් වලකින්න අවස්ථාව ලැබෙනවා. සොරකමින් වැළකීම කියන සම්මා කම්මන්තේ නිසා යම් තාක් කුසල් හටගන්නවද, ඒ කුසල් උපද්දවන්න අවස්ථාව ලැබෙනවා. එතකොට සොරකම මේකයි, සොරකමින් වලකින්නේ මේකයි කියන මිච්ඡා කම්මන්තයත් සම්මා කම්මන්තයත් තේරුම් ගන්න කෙනෙක් සම්මා දිට්ඨිය. සොරකමින් වැළකීම කියන මිච්ඡා කම්මන්තය එයා බැහැරක, සොරකම කියන මිච්ඡා කම්මන්තේ බැහැර කරලා සොරකමින් වැළකීම කියන සම්මා කම්මන්තේ දියුණු කරන්නේ වීරියෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පිණිස පවත්වන සිහිය සම්මා සතියයි. ඒතර ආර්ය අෂ්ටායික මාර්ගයේ තුල අංගයක් වශයෙන් එයා තුල සම්මා කම්මන්තේ එතකොට දියුණු වෙනවා. සොරකමේත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අංග අනුන් සතු දෙයක් වෙන්න ඕනේ. අනුන් සතු දෙයක් කියලා තමන් දැනගන්නත් ඕනේ. ඒක සොරකම් කරන්න සොර සිතක් පහළ වෙන්න ඕනේ. යම් කිසි උපක්‍රමයක් කරලා ඒක සොරකම් කරන්න ඕනේ. අන්න එතකොට එයාට ඒ සොරකම කියන අකුසලයේ සිද්ධ වෙනවා. මෙතනදී පින්නතුනි වර්තමානයේ මේ සොරකම සිද්ධ වෙන තවත් එක ක්‍රමයක් තමයි සමහරු රාජ්‍ය සේවයේ රැකියා කරනවා. සමහරු පෞද්ගලික අංශයේ රැකියා කරනවා. ඒ රැකියා ස්ථානයේ තියෙන තමන්ට අයිති නැති තමන්ට නොදුන් තමන්ට ගෙනියන්න අයිතියක් නැති දේවල් හොරෙන් අරගෙන යනවා. ආයතනයට අයිති දේවල්. එතකොට ඒක සොරකම බවට පත් වෙනවා. වැඩිපුර තියෙන්න පුළුවන් ආයතනේ, නමුත් තමන්ට දුන්නේ නැත්තම් තමන්ට ඒක ගෙනියන්න අයිතියක් නැත්තම් ඒ තුලනු සොරකම සිද්ධ වෙනවා. සමහරු එහෙම හරියට කරනවා, හාප් සීඩ් බණ්ඩල් ගෙවල් වලට ඇරගෙන යනවා, බෙහෙත් ඇරගෙන යනවා, නොදුන් දේවල් සොර සිතින් කාටවත් පේන්නේ නැති වෙන්න. එව්වෙන් වලකින්න ඕනේ සම්මා කම්මන්තේ පුරුදු කරන ශ්‍රාවකයා. පින්නත් මේ සම්මා කම්මන්තේ ලක්දිව කොයිතරම් ප්‍රබල විදිහට මුල් බැසගෙන තිබ්බද කියන්නේ, අනුරාධපුර යුගයේ ධර්මයේ අහන්න උපාසක උපාසිකාවන් ආරාමයට ගිහින් තියෙන්නේ ගෙවල් වහන්නේ නැතුව. ගෙවල්වල දොර ජනෙල් වහන්නේ නැතුව තමයි ආරාමවලට ගිහින් තියෙන්නේ. පවුලේ සියලු දෙනාම ගිහිල්ලා ධර්මය අහලා නැවත ගෙදර එනතුරුත් ගෙදර සියලුම දේවල් සුරක්ෂිතයි. අද අපිට පුළුවන්ද ලොක් කරලා ගේට්ටු අහලා CCTV කැමරා සවි කරලවත් පුළුවන්ද බේරගන්න? බෑ. ඒ කාලේ දොර ජනෙල් වහන් නැතුව තමයි ආරාමවලට ධර්මය අහන්න ගිහින් තියෙන්නේ. එච්චරකට මේ සම්මා කම්මන්තය සමාජයේ මුල් බැසගෙන තිබ්බා. සියලු දෙනා පුරුදු කළා. රොබර්ට් නොක්ස් පවා එදා හෙළදිව පොතේ කියනවා, ඒ යුගයේ වෙනකොට පවා ලංකාවේ සොරකම් හරි අඩුයි, සොරකමක් දකින්න නැහැ කියලා.
ඒ නිසා මේ සම්මා කම්මන්තේ කියන්නේ පෞද්ගලික වශයෙන් තමන්ගේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමට ගොඩාක් උපකාර වෙනවා, වගේම යහපත් සමාජයක්, ධාර්මික සමාජයක් බිහි කරන්න පොදුවේ උපකාර වෙන දෙයක්. පින්නත්නි, සොරකම යම් ජීවිතයක බහුල වශයෙන් සිද්ධ වුණොත් ඒක දුගතිගාමී කර්මයක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට යම් මොහතක එයා මිනිස් ලෝකේ උපතක් කරා ආවොත් එයාගේ බෞභෝග සම්පත් අස්ථානේ විනාශ වෙනවා. හොරු පැහැර ගන්නවා, ගින්නට හසු වෙනවා, ජලයට හසු වෙනවා, අස්ථානේ විනාශ වෙලා යනවා. ඒ වගේම ඒ සසරේ සිද්ධ කරපු සොරකමේ විපාකයක් හැටියටම එයාට ආර්ථික දියුණුවක් කරා යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට පින්නත්ති භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කාමේසු මිච්ඡාචාරීකෝ පනහෝති. කාමෙහි වරදවා හැසිරෙනවා කියලා කියන්නේ මොකක්ද? යාතා මාතුරක්කිතා පිතුරක්කිතා මාතා පිතුරක්කිතා. මේක දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කාන්තාවගේ පැත්තෙන්. අම්මා විසින් රකින්න, පියා විසින් රකින්න, මවපියා කියන දෙන්නම ආරක්ෂා කරන. එහෙම නැත්තං බාතුරක්කිතා, සහෝදරයෙක් යටතේ ඉන්න. භගිනි රක්කිතා, සහෝදරියක් යටතේ ඉන්න. ඒ අය විසින් ආරක්ෂා කරන. ඊළඟට ඥාති රක්කිතා, ඥාතීන් විසින් ආරක්ෂා කරන. ගොත්ත රක්කිතා, ගෝත්‍රයේ විසින් රකින්න. ඊළඟට ධම්ම රක්කිතා, ධර්මයේ විසින් රකින්න, සිල් සමාදන් වෙලා ඉන්න, පංචශීලයේ පිහිටලා ඉන්න. සස්සාමිකා, ස්වාමියෙක් ඉන්න. සපරිදන්නා, අන්තමසෝ මාලා ගුණ පරික්කිත්තාපි, විවාහයේ පිණිස වෙන් කරලා ඉන්න. මේ වගේ ඕනෑම තමන් සමග විවාහ වෙච්ච නැති කාන්තාවක් එක්ක මුව මාර්ගයේ ඔස්සේ හෝ යෝනි මාර්ගයේ ඔස්සේ හෝ ගුද මාර්ගයේ ඔස්සේ කියන මේ මාර්ගත්තේ තුනෙන් එකකට වැරදි ආකාරයේ ලිංගික සේවනයක් කළොත් එයාගේ කාමේ වරදවා හැසිරීම කියන ඒ අකුසලයේ යාතින් සිද්ධ වෙනවා. ඒ ශික්ෂාපදේ බිඳෙනවා. ඒක එතකොට මේ භාග්‍යතුන් වහන්සේ කාන්තාවගේ පැත්තෙන් දේශනා කරන්නේ, කාන්තාවක් විසින් තමන්ගේ විවාහක ස්වාමියා හැර වෙන ඕනෑම පිරිමි කෙනෙක් එක්ක කායික වශයෙන් සම්බන්ධයක් පැවැත්වුවොත් මාර්ග තුනෙන් එකක එයාගේ සිල්පදේ බිඳෙනවා. එතකොට ඒක හරී බරපතලයි පින්නත්නි. අකුසලයේ සමහර අවස්ථාවල ඔය දහම් කතාවල සඳහන් වෙනවා, ඉසිදාසිතරණී කතාය වගේ කතාවල එක ජීවිතයක වෙන අකුසලය, එක ජීවිතයක වෙන මිච්ඡා කම්මන්තය ජීවිත හතකට බලපානවා. දෙවන ජීවිතේ නිරේ ගිහින් උපදිනවා. ඒ ඉසිදාසිතරණී අතීත ජීවිතයක රන්කරුවෙක් වෙලා ඉන්න ඇද්දී තමන්ගේ ධනය, තරුණකම, ඊළඟට මේ ලස්සන නිසා ඒ නොමගට යොමු කරගෙන කාන්තාවන් වැරදි කාම සේවනයේ යෙදලා ඊළඟ ජීවිතයේ ගිහින් උපදිනවා නිරේ. ඊළඟට පින්නත්නි, ඊළඟ ජීවිතයේ උපදිනවා වසුපැටියෙක් වෙලා ලිංගේ ප්‍රදේශයේ කුණු වෙලා පණුව ගහලා මරණයටපත් වෙනවා. ඊළඟ ජීවිතයේ උපදිනවා වඳුරු පැටියෙක් වෙලා ඒත් ලිංගේ ප්‍රදේශය අර නායක වඳුරා විසින් කඩලා දාලා මරණයටපත් වෙනවා. කර්මාන් රූප විපාකේනවා. ඊළඟ ජීවිතයේදී බූරු පැටියෙක් වෙනවා. ඒ ජීවිතයේදීත්
ලිංගර ප්‍රදේශය පණුව ගහලා කුණු වෙලා මරණයට පත් වෙන්නේ. ඊළඟ ජීවිතයේ උපදිනවා ස්ත්‍රියකුත් නොවන පිරිමි කෙනෙකුත් නොවන ජීවිතයක. මේ විදිහට ජීවිත හතක් පුරාවට අර එක ජීවිතයක රැස් වුණ කාම මිත්‍යාචාරය විපාක විඳිමින් ඉස්සරහට ඒ ජීවිත හත පුරාවටම දුක උපද්දවලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකීන් සිල්පද රකිද්දි, මේ සම්මා කම්මන්තේ දියුණු කරද්දි, විවාහක යුවලක් නම් ස්වාමියා බිරිඳ ඉක්මවා යන්නේ නැහැ. බිරිඳ ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේම විවාහ වෙනතුරු අවිවාහකව සිටිද්දි කිසිම කෙනෙක් එක්ක ඒ ලිංගික සේවනයක යෙදෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨියෙන් යුක්තව කාම මිත්‍යාචාරයේ විදිහට තේරුම් ගන්නවා. ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකීම විදිහට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මිච්ඡා කම්මන්තේ බැහැර කරනවා, සම්මා කම්මන්තේ පුරුදු කරනවා. එතනදිත් එයාට උපකාර වෙන්නේ සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, එහෙම කාම මිත්‍යාචාරයේ හැසිරුණ කෙනෙක් දුගතියේ ගිහිල්ලා ඒ දුක් විඳලා ආයේ මිනිස් ලෝකෙට ආවත් එයාගේ විවාහ ජීවිතය අසාර්ථකයි, පවත්වන්න බෑ, දික්කසාද වෙන්න වෙනවා. රණ්ඩු දබර මැද්දේ තමයි අසමගියෙන් පවත්වන්න වෙන්නේ. අර කර්මයේ ඉස්මතු වෙලා එනවා. ඊළඟට එයාගේ පිරිස බිඳිලා යනවා. ඒ කියන්නේ එයාට යම්කිසි නෑදෑ පිරිසක්, යහළුවන් පිරිසක්, හිතවතුන් පිරිසක් ඉන්නවා නම් ඒ අය බේද වෙනවා අර කර්මයේ විපාකයක් විදිහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා ඉතාම ගෞරවයෙන් දිවි හිමියෙන් කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකින්න ඕනි කියලා. පින්වත්නි, වගේම මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයත් කයෙන් සිද්ධ වෙන කුසලයක්. එතකොට ඒක මේ සම්මා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ යටතේ භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කළේ නැතුවට පංචශීලයේ යටතේ පෙන්වා දීලා තියෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක කර්ම ක්ලේශයක් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට දුගතිගාමි අකුසලයක් කියලා පෙන්ලා දීලා තියෙනවා. මත්පැන් බීපු කෙනෙක් සසරේ මිනිස් ලෝකේ උපතක් කර ආවොත් එයා එක්කෝ මන්දබුද්ධික කෙනෙක් වෙනවා, එක්කෝ මානසික රෝගියෙක් වෙනවා, එහෙම නැත්නම් යම් කිසි සිදුවීමකදී ඒක දරාගන්න බැරුව සියදි විනාසා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ මත්පැන් පානේ අතුරු විපාක. ඉතින් ඒ නිසා සම්මා කම්මන්තේ දියුණු කරද්දී පින්නත්නි, මෙන්න මේ කයින් සිද්ධ වෙන වැරදි වලින් අකුසලයන්ගෙන් අපි වළකින්න ඕනි. ඒක යහපත් පැත්තට, කුසල් දියුණු වෙන පැත්තට අපි යොමු කරගන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, අන්නේ එතකොට ඒ කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සම්මා කම්මන්තේ දියුණු කරගන්න කෙනෙක්, ඒ වගේම යා තුල සම්මා දිට්ඨිය, සම්මා වායාමයේ, සම්මා සතිය කියන අංගات ඒත් එක්කම දියුණු වෙනවා. ඊළඟට පින්නත් මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සීල කොටසට ඇතුල් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ.
ඒ සීලේ පිහිටලා තමයි සමාධිය වඩන්න තියෙන්නේ. සීලම් පරිභාවිතෝ සමාධින් මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලේ තුල පිහිටලා වඩන සමාධිය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ සමාධිය තුල පිහිටලා සමාධින් පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිය තුල පිහිටලා වඩන ප්‍රඥාව තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. ඒ ප්‍රඥාව තුර මනාකොට වඩන සිත තමයි සීල ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ. ඒ නිසා අපිට ධර්ම මාර්ගයේ දියුණුවක් කරා යන්න නම් මේ සම්මා කම්මන්තය අපි අනිවාර්යෙන් පුරුදු කළ යුතුයි. සමාජයේ යහපත් වෙන්න නම්, ධාර්මික සමාජයක් ගොඩනැගෙන්න නම් මේ සම්මා කම්මන්තය අපි අනිවාර්යෙන් පුරුදු කළ යුතුයි. ඒ තුළ මිච්ඡා කම්මන්තේ නිසා හටගන්න සියලු අකුසල් ප්‍රහාණය වෙලා යනවා. සම්මා කම්මන්තේ නිසා උපදින සියලු කුසල් උපදිනවා. ඒ නිසා පින්වත්නි, අපිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට සම්මා දිට්ඨියෙන් යුක්තව මිච්ඡා කම්මන්තේ බැහැර කරන්නටත් සම්මා කම්මන්තේ දියුණු කරන්නටත් අදිස්ථාන කරගම්මු. ඒ පිණිස මේ අපි ශ්‍රවණය කළ උතුම් දහම් කාරණා සියලු දෙනාටම උපකාරක ධර්මයක්ම වේවා. සාදු. අද දින මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රොමේස් මහත්මා විසින්. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාමේ වශයෙන්, ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරන පින්නත් රොමේස් මහත්මාටත්, පවුලේ සියලු දෙනාටත්, ධර්ම දේශනාවට සවන් දෙන සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අනුමෝදන් කරන්නට. ඉතින් අපි රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි පින් කැමති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් අගනිටා බඹලෝ දක්වා විසිරී පැතිරී වැඩ සිටින සියලු පින් කැමති දෙවරුන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික ආශිර්වාදයේ රැකවරණේ ධර්මයේ හැසිරෙන සිල් ගුණවතුන්ට, උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. ඒ දෙව් බමුන්ද චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදා කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ දායකත්වයේ දරණ පින්නත් පිරිස නමින් මිය පරලොවගේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්වෙත්වා. සසර ජීවිත සුවපත්වෙත්වා, යහපත්වෙත්වා, සාපිපාසාදී දුරුවෙත්වා. ඉක්මන් ජීවිතයකදීම ධර්මාවබෝධයෙන් සැනසීම උදා කරගනිත්වා. සාදු සාදු සාදු. එවගේම අප ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙවුනා භාවනාසපුවාසී කල්යාණ මිත්‍ර සියලුම පින්නත් ස්වාමීන් වහන්සේලාටත්, ලංකාවාසී ලෝකවාසී සිල්ගුණදම් දියුණු කරන සියලු පින්නත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාරිකා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරමින් ලෝක ශාසනික සේවාවන් පවත්වමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වාසනා උදා වේවා. සාදු සාදු සාදු.